වැඩිකල විදුලි බිලට විරෝධය පළ කරමින් කොල්ලුපිටියේ විදුලි බල මණ්ඩල ඉදිරිපිටදී පිරිසක් විරෝධතාවයේ නිරත වුණා. වැඩිකල විදුලි බිල වහා අඩු කරන ලෙසයි විරෝධතා කරුවන් රජයෙන් ඉල්ලා සිටියේ. අපිට ආසාවට බලන්නට නැහැ හොරකමක් කරපු එක හොරෙක් කල්ලනවා. ඒ හොරුගේ ණය තමයි අද මේ විදුලි බිල හරහා අය කරගන්නේ ජනතාවගෙන්. ජනාධිපතිතුමා පොඩි මිනිහා ගැන හිතන්නේ නැහැ. රැයට නිදාගත්තම උදේ නැගිටිනකොට බඩු මිල අනන්තයි. දිනන්න පුළුවන් නම් ඡන්දයක් තියන්න. මේ ජනතාවගේ පීඩනයට යමක් කරන්න බැරි නම් ඡන්දයකට එන්න. අසතරණ විදුලි කස්තු පහත දමන ලෙස රජයට බල කරමින් මාතර කබුරු කමුව නගරයේදීත් විරෝධතාවයක් පැවැත්වුණා. හැටන් නගර මතයේත් පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා. ජාතික ජනබල වේගයයි මෙම පන්දම් විරෝධතාවය සංවිධානය කර තිබුණේ. ජනතාවක් පණපිටි මරමින් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ ද්‍රෝහි කල්ලිය රට පාලනය කරමින් ඉන්නවා. ජනතාව ගැන වගේ වගක් නැති ආණ්ඩුවක් මේ රට විනාශයට අරගෙන යනවා. විදුලි බිලත් අඩු කරලා දෙන්න අපි වැඩපිළිවෙලක් හදන්න. එනිසා අපි ලෝකෙත් එක්ක අනිත් රටවල් එක්ක මූල්‍ය ආයතනයක අපිට පහසුකම් දෙන අය එක්ක දිගින් දිගට කතා කරන්නේ අපිට පුනර්ජනනීය විදුලි බලය කොහොම හරි කඩිනමින් ගන්න වැඩපිළිවෙලක් හදන්න. අපිට වගකීමක් තියෙනවා ජනතාවට පහසුකම් සපයන්න. එහෙම නැත්නම් ජනතාව ඉල්ලන දේ දෙන්න. එනිසා අපි විදුලි බල මණ්ඩලයත් අපි උත්සාහ කරනවා කාල වේලාවට අවශ්‍ය කරන සංචිත විදුලිය නිෂ්පාදනය කරන්න ඕන කරන විශේෂයෙන් ගල් අඟුරු ඉන්ධන වගේ දේවල් අපි මිල අඩුවෙද්දී ලංකාව තුරට ගෙනල්ලා තියාගන්න. දැන් ඒකේ පළවෙනි අදියර ක්‍රියාත්මක වෙලා ටිටොන් එකක් ඩොලර් එක 240ට ගත්තු ගල් අඟුරු අපි මේ වසරේ වසර පුරාවටම අරගන්න 129ට ගන්න අපි මිල ගණන් ලබාගෙන දැන් සැපයුම් කරුන් තෝරගෙන ඉන්නවා. IMF එකේ කොන්දේසි නිසා තමයි අපිට මේ දේවල් කරන්න බලපෑම් වෙලා තියෙන්නේ. කිසි රටක් අපිට අංකොලොත් රටකට උදව් කරන්නේ නැහැ. දැන් අපිට විකල්පයක් තියෙනවා. ඒ විකල්පය තමයි BRICS Plus කියන එක. ඒ සංවිධානයට අපි බැඳුනම ඒක දිනන New Development Bank එක. ඒ New Development Bank කියන එක IMF එකට විකල්පයක්. එතකොට ඒක කොන්දේසි නෑ. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ විකල්පයට යන්න. අපි කියන්නේ මේවා වැඩි කිරීම එක හොඳයි. එහෙම නැත්නම් ඒ නැත්නම් මේ තුලින් මේ අත්‍යවශ්‍යම රටේ ආර්ථික අර්බුදයක් නිසා මේක කරන්න වෙනවා නම් අපි විකල්පයකට යන්න ඕනේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.